2019 වසරේදී එංගලන්තයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී නවසීලන්තයේ පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට එංගලන්තය සමත් වූයේ තමන් අතින් වූ බලවත් වැරදි දෙකකින් බව දකුණු අප්‍රිකා විනිසුරු මරායස් රස්මස් පවසනවා. වසර පහකට පසු තමන් අතින් සිදු වූ වැරදි පිළිගත් විනිසුරුවරයා මේර මාස කිහිපයකට පෙර ඉන්දියාවේදී නිමා වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංගලාදේශයේ ශකිබ් අල් හසන්ගේ ඉල්ලීම පරිදි ඇන්ජලු මැතිව්ස් ටයිම් අවුට් දී පිටියෙන් එළියට දැමුව ආකාරයේ පිළිබඳ වචනයක් හෝ කතා කරන හැ. නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්යේදී පැවති නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව ඔහු පසුගියදා විනිසුරු දිවියෙන් සමුගෙන ගිය පසු ඩේලි ටෙලිග්‍රාෆ් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී 2019 ලෝක කුසලාන අත්වැරදීම් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් කර තිබෙනවා. විනිසුරු මරායස් රාස්මස් මෙම හෙළිදරව්වෙන් කියා සිටියේ තමාගේ වැරදි දෙක හේතුවෙන් නවසීලන්තයෙන් ලෝක ශූරතාවය උදුරාගත් ආකාරයයි. නවසීලන්ත ක්‍රිකටර් රෝස් ටේලර් වැරදි ලෙස කඩුල්ල මුවා කිරීමේ වරදට දවාලීම ගැන මම කනගාටු වෙනවා. පන්දු පෑඩ් එක උඩින් වැදුනා. මේක මුළු තරඟාවලියෙම මගෙන් වූ පළමු වැරද්ද. ඒක නිසා පස්සේ මට ගොඩක් දුක හිතුණා. අනෙක් වැරද්ද ලකුණු 5ක් දී යුතු අවස්ථාවේ ලකුණු 6ක් දීමයි. මම එහෙම නොකළා නම් ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න තිබුණා. එහෙම නැත්නම් මෙර නවසීලන්තයේ කප් එක අරන් එරාස්මස් එසේ පැවසුවා. අවසන් මහතරගයේ පළමෙන් පන්දුර පහර දුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 241ක් ක්‍රස් කළ අතර ලකුණු 242ක ඉලක්කයක් හමාගිය එංගලන්ත පිලද ඒ ආසන්නයටම පැමිණියා. ජයග්‍රහණයේ උදෙසා අවසන් පන්දු 3ට ලකුණු 9ක් අවශ්‍ය වී තිබුණා. සිව්වන පන්දුව මිඩ්විකට් දෙසට එල්ල කළ ස්ටෝක්ස් දෙවැනි ලකුණු ලබා ගැනීම දිව ගිය අතර මාර්ටින් ගප්ටිල් කඩුල්ල වෙත පන්දුව දමා ගැසුවා. එම පන්දුව ස්ට්‍රෝක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාවෙන් පිටතට ගියා. එෙහිදී විනිසුරුවන් ලෙස කටයුතු කළ මරායස් රාස්මස් සහ ශ්‍රී ලංකාවේ කුමා ධර්මසේන කතා කර එංගලන්තයට ලකුණු 6ක් ලබා දුන්නා. ඉන් අනතුරු එංගලන්තයේ ලකුණු සම කළ අතර සුපිරි ඕවරයේදීද ලකුණු සම වුණා. එබැවින් එල්ල කළ වැඩිම 6 හා 4 පහර අනුව එංගලන්තයේ ශූරතාවය පිරිනැමුවා. මෙම සිද්ධිය විශාල මතභේදයකට තුඩු දුන් අතර එදින ICC විනිසුරු නීති උප කමිටුවේ සමාජිකයෙකු වන සයිමන් ටෝෆල් මහතා පැවසුවේ විනිසුරුවන් නීතියට අනුව ක්‍රියා කළා නම් ලෝක කුසලාන හිමිවන්නේ නවසීලන්තයට බවයි. එබැවින් විනිසුරු මරායස් රාස්මස් අද සිදු කරන පාපොච්චාරණය විවාදයකින් තොරව පිළිගන්න පුළුවන්. එදින අවසන් මහතරගයේදී බෙන් ස්ටෝක්ස් නවසීලන්ත කණ්ඩායමෙන් සමාව ආයුධ සිටි අතර තරගෙන් අනතුරුව ඔහු පවසා සිටියේ නවසීලන්ත නායක කේන් විලියම්සන්ගෙන් තමන් ජීවිතාන්තය දක්වා සමාව ආයුධ සිටින බවයි. එහෙත් දැන් සියල්ල සිදු වී හමාරයි. ඉතින් ඔබ මොකද සිතන්නේ? අපට කමෙන්ට් කරන්න. ක්ලික් කරන YouTube channel subscribe කොට bell notification on කර තබා ගන්න මෙවැනි උණුසුම් පුවත් ලද විගස දැන ගැනීමට.